අන්තවාදය යළිත් එන්නේ නැහැයි කියලා පොරුන්දු වෙන්න බැරි බව සහ තවත් කරුණු රැසක් ජනපති කොමිසමට කියපු හිස්බුල්ලාගේ කතාව ගැනයි දැන් අපි කියන්න යන්නේ. ශරියා නීතිය ඉගැන්වීමට සූදානම් වන්නේ යයි ආන්දෝලනයට තුඩු දුන් මඩකලපුව විශ්වවිද්‍යාලය කොවිඩ් 19 වෛරසය අවසන් වීමෙන් පසු රජය සමග සාකච්ඡා කර විවෘත කිරීමට බලාපොරොත්තු වන බව නැගිනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර MLA හිස්බුල්ලා පවසනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ නොවැම්බර් 25 වෙනිදා සාක්ෂි ලබා දෙමින් ඔහු අනාවරණය කළේ සහරාන් හෂීම්ට සැඟව සිටීමට කිසියම් ආරක්ෂක අංශයක් සහාය ලබා දෙන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂියට ඔහු පැමිණියේ තෙවන දිනෙයි. එහිදී ජනාධිපති කොමිසම සිදු කළ විමසීමකට අනුව MLA හිස්බුල්ලා තමන් විසින් ඉදිකරන මඩකලපුව විශ්වවිද්‍යාලයේ ත්‍රිමාණ සජීවීකරණ සැලැස්මක් කොමිසම හමුවේ ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව පැහැදිලි කළා. මේ ඔහුවා එම කොමිසමේ සාකච්ඡාවේ උපුටා ගැනීමයි. ස්වාමීනි, වැටිකල කැම්පස් කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. මේක මම හැදුවේ නැගිනහිර පළාතේ දුප්පත් අහිංසක ළමයින්ට ඉගෙන ගන්න. ළමයින්ට ඉගෙන ගන්න පෞද්ගලික විශ්වවිද්‍යාලය තියෙන්නේ කොළඹ විතරයි. නැගිනහිර පළාතේ එහෙම නැහැ. කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධියක් ගන්න ගියොත් ලක්ෂ 25ක් විතර යනවා. නමුත් මට ඕනේ ලක්ෂ 3කින් විතර උපාධිය දෙන්න. මේක හදලා ඉවර වෙද්දී මේක තමයි ආසියාවේ ලොකුම විශ්වවිද්‍යාලය. අපි අක්කර 100ක ඉඩමක මේක ප්ලෑන් කළේ. තව අක්කර 45ක් ඉල්ලලා තියෙනවා. මහවැලි අධිකාරියෙන් මේක අනුමත වෙලා එතනින් එහාට යද්දි තමයි මේ ගැන ගැටලු ඇති වුනේ. දැනට සිසුන් 3000කට වගේ ඉගෙන ගන්න පුළුවන් විදියට හදලා ඉවරයි. සිසුන් 1200කට වගේ නවාතැන් ගන්න පුළුවන්. හදලා ඉවර වෙද්දි සිසුන් 10000කට වගේ අධ්‍යාපනය ලබන්න පුළුවන්. දැනට මේ ඉදිකිරීම සඳහා සෞදි අරාබියේ ඉන්හෙරිටන්ස් අබ්දුල්ලා අල් ජෆාරි කියන සමාජ සේවා සංවිධානයෙන් රුපියල් බිලියන 3.6ක් හම්බ වෙලා තියෙනවා. ඉදිකිරීම අවසන් වෙද්දී රුපියල් බිලියන 18ක් වගේ යයි කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. එහිදී රජයේ අධිනීතිඥවරයා විමසා සිටියේ හිස්බුල්ල මහත්තයා, දැන් ඔබතුමා විශ්වවිද්‍යාලයක් හැදුවයි කියමුකෝ. ඇයි ඔබතුමා මේ සඳහා අරාබි ගෘහ නිර්මාණ ශිල්පය භාවිතා කළේ? යැයි විමසීය. ස්වාමීනි, ඒක අරාබි ගෘහ නිර්මාණ ශිල්පය නෙමෙයි. ඒක ඉස්ලාම් ගෘහ නිර්මාණ ශිල්පය. අපේ රටේ විවිධ පළාත්වල රජයේ විශ්වවිද්‍යාලවල ඒ ප්‍රදේශවලට ගැලපෙන සංස්කෘතීන් සහ ගෘහ නිර්මාණ ශිල්පයන්ට අදාළ ඉදිකිරීම් කරලා තියෙනවා. යාපනයේ විශ්වවිද්‍යාලයේ හින්දු ගෘහ නිර්මාණ ශිල්පය, කොළඹ පේරාදෙණිය බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය. ඉතින් මම තීරණය කළා මේ විශ්වවිද්‍යාලය ඉස්ලාම් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරන්න. යයි හිස්බුල්ලා මහතා පිළිතුරු දුන්නා. හිස්බුල්ලා මහත්මයා, ඔය විශ්වවිද්‍යාලය තුල ශරියා නීතිය උගන්වන්නත් පාඨමාලාවක් තියනවා නේද? රජයේ අධිනීතිඥවරයා විමසීමක් කළේය. මුලින්ම එහෙම අරමුණක් තිබ්බා ස්වාමීනි. විෂයන් 10න් 2ක් ශරියා නීතිය සම්බන්ධයෙන් තිබ්බා. නමුත් ඒකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතිය ලැබෙන්න ඕනේ. පස්සේ අපි විෂයන් 8කට අඩු කළා. නමුත් ස්වාමීනි, මම කියන්න ඕනේ ශරියා නීතිය කියන්නේ ඉස්ලාමීය අධ්‍යාපනයක්. ඉතින් දැනටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉස්ලාම් විෂයක් හැටියට තියෙනවා. ඊළඟට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨයක් හැටියටම තියෙනවා. යැයි හිස්බුල්ලා පැවසීය. හිස්බුල්ලා මහත්මයා, සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්නේ රැකියා වෙළඳපොළ ඉලක්ක කරගෙනනේ. දැන් ඔබතුමා ඔය විශ්වවිද්‍යාලයේ ශරියා නීතිය උගන්නලා උපාධියක් දෙන්න සැලසුම් කළේ ලංකාවේ රැකියා වෙළඳපොළේ ශරියා උපාධියකට මොන වගේ රැකියා තියනවා කියලා හිතාගෙනද? ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාම අමාත්‍ය ලේකම්වරිය මෙහිදී ප්‍රශ්නයක් මතු කළා.
ලංකාවේ ගන්න උපාධියට සරලම රැකියාව නෙමේ ස්වාමීනි හම්බ වෙන්නේ. උපාධිය අරන් සාමාන්‍ය රැකියාවක් කරන්න පුළුවන්. ඊට අමතරව ඉස්ලාම් උගන්වන්න පුළුවන්. යයි හිස්බුල්ලා එවිට පිළිතුරු දුන්නා. මම ඔබට යෝජනා කර සිටිනවා මේ විශ්වවිද්‍යාලය පටන් ගැනීමේ අරමුණ උනේ ශරියා නීතිය ඉගැන්වීම. සෞදි අරාබියේ සිට සිසුන් දේශකින් ගෙනීම වගේ දේවල් කියලා. ඒ වගේම මේ විශ්වවිද්‍යාලය ඉලක්ක උනේ උලමාවරුන් බිහි කිරීම මුස්ලිම් සිසුන්ට අධ්‍යාපනය දීම විතරයි කියලත් මම ඔබට යෝජනා කරනවා යයි රජයේ අධිනීතිඥවරයා පැවසුවා. ඒට පිළිතුරු දෙමින් හිස්බුල්ලා කියා සිටියේ මම ඒ පිළිගන්නේ නැහැ ස්වාමීනි. උලමාවරුන්ට ඉගෙන ගන්න පුළුවන්. නමුත් එයාලට විතරක් නෙමේ බෞද්ධ ක්‍රිස්තියානි හින්දු වගේ ඕනම කෙනෙක්ට මෙහි ඉගෙන ගන්න පුළුවන්. එහෙම වෙන් කිරීමක් කරලා නැහැ යන්නයි. මෙහිදී ජනාධිපති කොමසමේ සමාජික විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරිය යලිත් විමසා සිටින්නේ හිස්බුල්ලා මහත්මයා. මේක සෑම ජාතියකම සෑම ආගමකම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් කියලා ඔබතුමා කිව්වනේ. දැන් ඔබතුමා අපිට පින්නට උසලස්මේ තිබුණා විශ්වවිද්‍යාල භූමිය තුල ඉඳිකරපු මුස්ලිම් පල්ලියත් ඔබතුමා ඔය කියන විදියට අනිත් ආගමික සිසුන්ට තම ආගමික ඇදහැම් සිදු කරන්නට හැකි වෙන ලෙස වෙනත් ආගමික ස්ථානත් ඔය විශ්වවිද්‍යාල භූමියේ ඉඳිකරලා තියෙනවද යනුවෙන්. එම ප්‍රශ්නය හමුවේ සුළු මොහොතක් නිහඬ වූ හිස්බුල්ලා පැවසුවේ ඔබතුමාලාට පෙන්වපු සැලැස්ම නම් එහෙම දෙයක් නැහැ ස්වාමීනි. නමුත් අපි වෙනම ප්ලෑන් කළා අක්කර 3ක වෙනත් ආගමික ස්ථානත් ඉඳිකරන්න යයි පිළිතුරු ලබා දුන්නා. මිහිදී ජනාධිපති කොමසමේ සභාපතිවරයා විමසා සිටියේ ඔබට මුදල් ලබා දුන් අල් ජෆාරි ඇවිල්ලා මේ විශ්වවිද්‍යාලයේ ඉඳිකිරීම නිරීක්ෂණය කළාද යන්නේ. ඔව් ස්වාමීනි, එක්වරක් පැමිණියා. ඊට අමතරව සෞදි අරාබියෙන් ඉංජිනේරුව ඇවිල්ලා බැලුවා යැයි හිස්බුල්ලා පිළිතුරු දුන්නා. මෙහිදී සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිරීම ඇරඹු අගරදගුරු අතිතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, නියෝජනය කළ ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා, අද දෙරණ ඔස්සේ විකාශය වූ හිස්බුල්ලා මහතා විසින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ජනාධිපති කොමිසම හමුවේ පෙන්වා දෙමින් මඩකලපුව විශ්වවිද්‍යාලයට අයත් බැංකු ගිණුම් පිළිබඳව ප්‍රශ්න කළා. හිස්බුල්ලා මහත්තයා, දැන් ඔබ කිව්ව විදියට මේ වන විට ඔය මඩකලපුව විශ්වවිද්‍යාලයේ ඉඳිකිරීම වෙනුවෙන් අවස්ථා 7කදී රුපියල් බිලියන 3.6ක මුදලක් ලැබිලා තියෙනවනේ. මේවා ආධාර ලෙසද ලැබුණේ නැත්නම් ණය ලෙසද? අවුරුදු 15කින් ගෙවීමට හැකි වෙනසේ ණය විදියට ස්වාමීනි. සාක්ෂිකරුවන් ලෙස අසංකලේ මමමයි, මගේ පුතයි ස්වාමීනි. යයි හිස්බුල්ලා පිළිතුරු දුන්නා. සාමාන්‍යයෙන් ණයගිවිසුමකට එළඹෙද්දී සාක්ෂිකරුවෙකු ලෙස බාහිර පාර්ශවයක් අසං කරනවනේ හිස්බුල්ලා මහත්තයා. නමුත් මේ ගිවිසුම් තුල එහෙම බාහිර පාර්ශවයක් අසං කරලා නැහැනේ. ඒ වගේම ණය නොගෙවුවොත් ඔබට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ගත් මේ ගිවිසුම් වල සඳහන් වෙලා නැහැ. මොකද මම එහෙම අහන්නේ ණය ලැබිලා වසර කිහිපයක් ගත වෙලත් ඔබ තාම එක ණය වාරිකයක්වත් ගෙවලා නැහැ යයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළා. ඉස්ලාමය කියන්නේ අල්ලා දෙවියන් ස්වාමීනි. අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඒ විශ්වාසය මත තමයි අපි ගිවිසුම් තියන්නේ. ඒ නිසා ලිඛිත ගිවිසුම් ගැන අපිට ප්‍රශ්නයක් නැහැ යයි හිස්බුල්ලා පවසා සිටියා. හිස්බුල්ලා මහත්මයා, මම ඔබට යෝජනා කරනවා මේ බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ගිණුමට ලැබුණු මුදල් ඒවා භාවිත කළ ආකාරයන් පිළිබඳව සැකමතු වෙනවා කියලා. පාස්කු ප්‍රහාරයෙන් වින්දිත භාවයට පත්තුණු මම නියෝජනය කරන කතෝලික මිනිස්සු වෙනුවෙන් මම ඔබට යෝජනා කරනවා ඔබට ලැබී තිබෙන මේ අතිවිශාල මුදල් අන්තවාදී සංවිධාන පෝෂණයට යොදවලා තියෙනවා කියලා. යයි ජනාධිපති නීතිඥවරයා තවදුරටත් යෝජනා කළා. මමය ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි. පාස්කු ප්‍රහාරය වෙනකල් මුදල් ලද අවස්ථා 6ක් පිළිබඳ තොරතුරු අපි විගණනයට යොමු කරලා තියෙනවා. 7 වැනි මුදල් ලැබීම සහ ඒවා භාවිත කළ ආකාරය ගැන පමණක් ගිණුම් විගණනයට ඉදිරිපත් කරන්න බැරි වුණා. මොකද පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
ප්‍රශ්න විමර්ශන කොට්ටාෂය වගේ විමර්ශකින් අපේ ෆයිල් ඔක්කොම අරන් ගිය නිසා යයි හිස්බුල්ලා කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු ආණ්ඩුකාරවරයා පැවසුවේ ස්වාමීනි මම දිගටම සාකච්ඡා කරනවා ආණ්ඩුව සමග දැනට මේ මඩකලපුව විශ්වවිද්‍යාලය කොරෝනා ප්‍රතිකාර රෝග ලක්ෂණ ලෙස භාවිතා කරනවා. නමුත් COVID-19 පහව ගියාට පස්සේ මම රජය සමග සාකච්ඡා කරනවා කුමන කොන්දේසි යටතේ හරි මේ විශ්වවිද්‍යාලය විවෘත කරන්න. මම බලාපොරොත්තු වෙනවා කොහොම හරි මේ විශ්වවිද්‍යාලය විවෘත කරන්න යයි හිස්බුල්ලා කියා සිටියා. මෙහිදී හිස්බුල්ලාගෙන් ප්‍රශ්න කර ජනාධිපති කමුසමේ සමාජික අභියාචනාධිකරණ විනිසුරවරයා හිස්බුල්ලා මහත්තයා මම ඔබට යෝජනා කරනවා ඔබ සහරාන්ට අනුකම්පා කළා කියලා යයි පැවසීය. නැහැ ස්වාමීනි මම මැතිවරණ කාලවලදී සහරාන්ව ප්‍රසිද්ධියේ විවේචනය කළා යයි හිස්බුල්ලා ඊට පිළිතුරු දුන්නා. ආ ඒ මැතිවරණ කාලවලදීනේ ඒ වුණාට ඔබතුමා සහරාන් සහ ඔහුගේ අන්තවාදී ක්‍රියාකාරකම් වලට එරෙහිව කිසිදු පැමිණිල්ලක් දාලා නැහැනේ. විනිසුරවරයා පෙරලා විමසීමක් කළා. නැහැ ස්වාමීනි එහිම පැමිණිලි කරලා නම් නැහැ. හිස්බුල්ලා ඊට පිළිතුරු දුන්නා. මෙහිදී ජනාධිපති කමුසමේ සභාපති විනිසුරවරයා ප්‍රශ්න කළේ සහරාන් කොහොමද මෙච්චර කාලයක් සැඟවී සිටියේ යන්නයි. ස්වාමීනි මම සහරාන්ව අත්අඩංගුවට ලක් කිරීමට ගොඩාක් උත්සාහ කළා. නමුත් බැරි වුණා. මම හිතන්නේ ඔහුට යම් ආරක්ෂක අංශයක් ආරක්ෂාව දෙන්න ඇතියයි හිස්බුල්ලා පිළිතුරු දෙමින් පැවසීය. මෙහිදී නැවතත් ප්‍රශ්න කළ ජනාධිපති කමුසමේ සමාජික අභියාචනාධිකරණ විනිසුරවරයා තාමත් කාත්තන් කුඩියේ ඇතැම් අයගේ සිත්වල අන්තවාදය තියෙනව නේද? ඔවුන් යලි සහරාන්ලා වගේ අන්තවාදයකට යොමු වෙන්නේ නැහැ කියලා ඔබට සහතික වෙන්න පුළුවන් දැයි විමසා සිටියා. ඔව් ඇතැම් අයගේ සිත්වල තියෙනවා. මට එහෙම හිස එසවීමක් වෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න බැහැයි හිස්බුල්ලා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළා. පුටා ගැනීම අවසන්. හොඳයි ඉතින් කොහොම හරි මේ හිස්බුල්ලා කියන කතා සහ දෙන පිළිතුරු ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.